property. படப்புடன் உயிருள்ளையோடும் நம் நாதும் நந்தனங்குமன் ஹித மித்துரே ek patume hiru taru ati samadabare ಯಥಾರ್ಥವಾದಿ ಟೆಲಿವಿಷನ್ ಮಾನ್ ಇಂದ್ರ ಜಾಲಿಕ್ಯ ಹಿರು ಟಿವಿ ಗೆನೇನ ಇವಾಗೇಮ ಮೇತಮ ಲಂಕಾವೇ ಪ್ರಥಮ ಸಹ ಏಕಮ ಸಜೀವಿ ರಿಯಾಲಿಟಿ ವರ್ಸತಾನ ಲೈವ್ ಟು ಲೈವ್ ಸಜೀವಿ 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 ಟೆಲಿವಿಷನ್ ಕರಣೆ ಹಿರು ಟಿವಿ ನಿರ್ವಾಚನೆ ಹಿರು ಸ್ಟಾರ್ ವಿತ್ ಲೈಫ್ ಬಾಯ್ ಅಂಡ್ ಸ್ಯಾಮ್ಸಂಗ್ ಐಬೋವನ್ ಆದರಣೀಯ ಶ್ರೀಲಾಂಕಿಕ ಪ್ರೇಕ್ಷಕಿನಿ ಹದವತ ಸಂವೇದಿಯು ಪ್ರೇಕ್ಷಕಿನಿ ಐಬೋವನ್ ಸಂವೇದಿ ಹದವತ ಅತಿ ಆಯಕುಟ ವಿತರಾಯ್ ಕೆನೆಗ್ಗೆ ಜಯಗ್ರಹಣೆಯ ರಸವಿಂದಿನ ಪುಲುವಾಂಗ್ ಜಯಗ್ರಹಣೆಗಟ ಶುಭ ಪತನ್ನ ಪುಲುವಾಂಗ್ ಇದು ಅವಿ ವಿಶ್ವಾಸ ಕರ್ನುವ ಲಂಕಾವೆ ಜೀವತ್ವೇನ ಹಿರುಷ್ಟಾ ನರಮನ ಪ್ರೇಕ್ಷಕಯನ್ ವಗೇಮ ದೇಶ ಸೀಮಾವೇನ್ ಎಪಿಟ ಜೀವತ್ತಿನ ಶ್ರೀಲಾಂಕಿಕ ಪ್ರೇಕ್ಷಕಯನ್ ಸಂವೇದಿ ಹದವತ್ ಎತ್ತನ್ ಲೆಸ ಏ ನಿಸಾಮ ತಮ ಹಿರುಸ್ಟಾ ಎಪ್ಪೆಕ ಅತತಿವ ಒಬ ಬಲಾ ಸಿಟಿನ್ನೆ ಮೇ ವೇದಿಕಾವೇ ಗಾಯನ ದಾಕ್ಷ ಇಂಟೊಬೆ ಆಶೀರ್ವಾದ ಎಕತು ಕರನ್ನ ಸಂವೇದಿ ಹದವತ್ ಅತಿ ಒಬಟ ಗಾಯನ ಅದ ದವಸೆ ದಾಕ್ಷ ಇನ್ ಮೇಲೆಸಾಯ್ ಖದಾನೇನ್ ಕವಿಂದು ಮಧುರಾವಲ ಕೊಟ್ಟಾವೇನ್ ರುಚಿರ ನಿರ್ಮಾಣಿ ಕಪಿಲಿಯಾನೆ ಪವನಿ ವಂದನ ಅತುರುಗಿರಿಯೇನ್ ಪಿಚ್ಚಮಾಲ್ ಗಾಯಕ ಕಂಡಾಯಮ ಕ್ಯಾಗಲ್ಲೆಂಗ್ ಇಸುರು ಲಕ್ಮಾಲ್ ತನಮಲ್ ವಿಲೆಂಗ್ ತಿಲಿನ ಕವಿಷ್ಕ ಈ ವಗೆಯಮ ತಮಾಯ ಮೇ ದಕ್ಷ ಇಂಟ ಹೆಮದಾಮತ್ ನಿಯತ ವಿವರಣ ಲಭಾದೆನ್ನ ಸದಿ ಪೆಹದಿ ಸಿಟಿನ ಸಂವೇದಿಯು ಹದವತಿನ್ ಮೇ ನಿಪುಣತ್ವೆ ಪ್ರವೀಣೆಯಿನ್ ತಿದೆನ ಸಿಹಲ ಗೀತೆ ಗಾಯನೆ ಲಾಲಿತ್ತೇನ್ ವಿರಾಜಮಾನೋ ಕಟಹಂಡ ನಿರೋಷಾ ವಿರಾಜಿನಿ ಪೆರ ಅಪೆರ ದದಿಗ ಗಾಯನ ವಾದನ ವಿರಲ ಪೌರುಷಯ 242 ಸಂಗೀತ ಕಂಡಾಯಮೇ ನಿಯಮ ಬಿಲಿ ಫರ್ನಾಂಡೋ ಈ ವಗೆಯಮ ತಮಾಯಿ ನಮ ಹೆಸು ಪಮನಿನ್ ಹದವತ ಗಹೆನ ನಮ ಹೆಸು ಪಮನಿನ್ ಹದವತ ನತರವೇನ ಕಿಯನ್ನ ದುನ್ನೆತ್ತ ಶಿಯಾನ್ ಮೀರಂಗ ಇರುಸಾ ಪೌಲವೆನು ಏನು ಉದ್ದಿಕ ಪ್ರೇಮ ರತ್ನವನ ಮಾಮ ಆದರೆ ಗೌರವೇನ್ ಪಿಲಿಗಣ್ಣ ತಮಗೆ ದಕ್ಷತಾವೆ ಹೆಲಿದಾರವ್ ಕರನ್ನ ಅವಸ್ಸ ವಿರಹಿತವ ಲಕ್ಷ ಸಂಖ್ಯಾತ ಪಿರಿಸಕ್ ಇದಿದ್ದಿ ಮೇ ಸುಶೇಷಿ ದಕ್ಷಿಣ ಹಿರುಸ್ತಾ ವೇದಿಕಾವೆ ಅವನ್ಗೆ ದಕ್ಷತಾವೆ ಒಬ್ಬ ವೆನುವೆನ್ ಗಯನ್ನ ಮೇ ಹಿರುಸ್ತಾ ವೇದಿಕಾವ ಅವಸ್ಥಾವ ಕರಗನ್ನವ ಈ ಅವಸ್ಥಾವಟ ಮೂಣ ದೆನ್ನ ದಕ್ಷತಾವೆ ವಿತರ ತಿಬುನಾಟ ಮದಿ ಇತ ವಿಶಾಲ ಧೈರ್ಯ ಔನ್ ತಲತಿಯನ್ನೋನೆ ಇದಿಂಗ್ ಹಿರುಸ್ತಾ ನರಬನ ಆದರಣೀಯ
මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරයනි මේ ගයන්නේ ඔබේම කෙනෙක් යයි සිතා ඔවුන්ට ආශිර්වාදය ලබා දෙන්න. ඉතින් මේ තම අද දවසේ ප්‍රථමයෙන් ගයන දක්ෂයා කඳානෙන් කවිඳු මදුරාවල නොකියූ ජීවිතේ දකින්න හදවතින් අහන්න චෙකින් වෙන්න. මගේ නම කවිඳු මදුරාවල මම කඳානේ. මගේ තාත්තා මට අවුරුද්දේදී නැති වෙනවා. තාත්තාගේ නැතිවීමත් සමග ගොඩක් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න අතරතුර ඉන්නකොට මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක මගේ සංගීතස. හැමදේම මට මගේ මේ ජීවිතේ කියලා දුන්නේ මගේ සංගීතස. තත්ත්වය ගේන්න බොහෝ ගොඩක් දුක් වෙනවා. තල් ප්‍රශ්න ආවා ඒ උනාට එයා හරි ධෛර්යමන්තයි. එයාගේ ජීවිතයේ ගොඩක් අභියෝග රැසකට මුහුණ දෙමුන ශිෂ්‍යයෙක්. ඊට පස්සේ මම එයා ගොඩක් ලං කරගෙන මම එයා සංගීත පැත්තට යොමු කරගත්තා. අධ්‍යාපනයේ පැත්තනොත් විනය පැත්තනොත් සමාජීය පැත්තනොත් එයාව පිළිගැනීමට ලක් කරන ශිෂ්‍යයෙක් බවට පත් කරන්න මට පුළුවන් වුණා. මගේ මාමයි පුංචි ගැන විශේෂයෙන් මතක් ගන්නුනේ දෙන්න තමයි අපිට පොඩි කාලේ ඉඳලම හැම දෙයකටම වියදම් කරලා හැම දෙයක්ම අපිට කරේ දෙන පොඩි දේ බව කරේ දෙන්න. අවසර නැත මට ඔබේ අත ගන්න. අපි හැමෝගෙන් බලාපොරොත්තු වෙයා හොඳ ගායකයෙක් වෙන්න. ඉතින් හිරු ස්ට්‍රයික් ඉදිරියට යනවාට අපි හැමෝම යාට සුබ පතනවා. එනමුතු හැම භාවයක දින බතු ඔබ හිනේ කර Thank you.
අද ආරම්භයක් අද දවසේ හිරුස්සා වේදිකාවට කවිඳු අපි බොහෝ දෙනෙකුට ජීවිතයේ විශේෂයෙන් කුඩා අවධියේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැලහැප්පීම් වලදී අපි නිසි තීරණ ගත්තොත් නිසි පැත්තට යොමු වුණොත් අපි අපේ ජීවිතය සාර්ථක කරගන්නවා. හැබැයි අපිට ඒ අවබෝධය නැති තැනකදී අපිව කවුරු හරි මෙහෙවන්න ඕනේ. නිසි මගට අපිව කවුරු හරි ගෙනියන්න ඕනේ. ඒක මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්. ඔවුන් දෙදෙනාම නොවේ නම් ඒ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබට එහෙම ගුරුවරයෙක් ඔබේ ජීවිතේ ඉන්නවා. අනිවාර්යයෙන්මයි. අපි දැක්කා ඔබ ඒ ප්‍රකාශ කළා තිබුණා. අනිවාර්යයෙන්. මොකද ගුරුතුමාගේ නම? සර්ගේ නම ෆ්‍රෙඩි ඇලෙක්ස් හිල්ලා. ෆ්‍රෙඩි ඇලෙක්ස්. එතකොට අර ඉන්නේ කවුද? සර්ගෙන මට දැක් කියන්න උනේ මේ මගේ පාසල් ජීවිතය ඉතාමත් කටුකුල ලෙස ගෙවුණේ ඇත්තම කතාව ගොඩක් බාධක මැද්දේ. ඉතින් මේ සර් තමා මාව මැණිකක් වගේ උඩට අරගෙන පාසලේ කැපිපෙන්න චරිතයක් කරේ. ඉතින් සර් නැත්තම් අද මම සර් නිසාම තමයි ඔහු අද මේ හිරුස්සා වේදිකාවේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවතට ගයා හිරුස්සා සිහසුන කරා යන මාවත ජයගත්තේ. ෆ්‍රෙඩ්රි ඇලෙක්ස් ගුරු පියාණනි, මම කැමති ඕනතරම් දරුවෝ ඔබට ජීවිතේ දකින්න ලැබිලා තියෙනවා. ඔවුන් යහමගට ඔවු යවලා තියෙනවා. මොකක්ද මොහුගේ තියෙන විශේෂත්වය සහ වැදගත්කම? මොහුව කුඩා කාලයේ සිටම අඳුනගෙන මොහුව නිසිමගට මෙහෙවන්න ඕනේ කියලා ඔබ තීරණයකට එන්න. මුලින්ම කියන්න ඕන මේ කවිඳුගේ ශිෂ්‍යයා අභියෝග වලට නොබියෝ මුහුණ දෙන දරුවෙක්. අභියෝග කියන ඒවා යාට නිකන් يعني වෙන අය වැටෙන තැන් වලදී එයා අභියෝග වලට මුහුණ දුන්නේ බොහොම ශක්තියකින්. මම මේක පොඩි කාලේ ඉඳලම දැක්කා. එතකොට ඒවට මම එයාට ජීවත් වෙන්නේ කොහොමද කියන එක මම ඉගැන්නුවා. ඒවට මුණ දෙන්නේ කොහොමද කියන එක මම එයාට අත්දැකීම් ඇසුරෙන් කියලා දුන්නා. විශේෂයෙන් මම එයාට සවන් දුන්නා. ඒ සවන් දීමෙන් මට තේරුණා එයා ඉන්න ප්‍රශ්න වල මොකද්ද, එයාට වෙන්න ඕන මාර්ගය මොකද්ද කියන එක මම තීරණය කළා. ඒ තීරණය කරලා මම එයාට කිව්වා කොල්ලා, මම ආදරයට කියන්නේ කොල්ලා කියලා. කොල්ලා මම මෙහෙම යන් කියපම එයා මට එහුම්කන් දීලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. පියෙක් විශේෂයෙන් පුතෙක්ව නිසි මාර්ගයට යවනවා. මොහුට පියා අහිමි වෙනවා. මං විශ්වාස කරනවා ඔබ මොහුට පියෙක් ලෙස සැලකුවාය කියලා. පියෙක්ගේ යුතුකම ඔබ ඉෂ්ට කළාය කියලා. ඇත්තටම මම තාත්ත කෙනෙක් වුණා වෙලාවකට, ගුරුවරයෙක් වුණා, ඒ වගේම මිත්‍රයෙක් වුණා ඔහුට. ඒ මිත්‍රත්වයේ ඇසුරෙන් තමයි කොහොම මේ තත්ත්වයට ආවේ. ශ්‍යාන් මීරංග, මුලින්ම මේ ගුරු පියාණන්ට මම ස්තුති කරන්න කැමතියි. සමහරවිට අපි හිතුවා මේ මැණික් අපි හොයාගත්ත මැණික් කියලා. ඇත්තටම මේ මැණික උපදාලා තමයි අපිට ගෙනල්ලා දීලා තිබිලා තියෙන්නේ. ඉතින් එතුමාට බොහොම පිං. මේක මතුමතු ආත්මවලත් ඒ පින ඔබතුමාට ලැබෙනවා. හැම වෙලාවෙම අපිට දෙවෙනි දෙමාපියන් වෙන්නේ ගුරුවරුන්. මේ වගේ මැණිකක් අපිට රැකලා දුන්නට අද දවසේ මේ වේදිකාවට මේ දිස්නේ දෙනවා. හරි සතුටුයි. අඩු ආයසක් අවුරුදු 19යි. ලොකු ශක්තියක් තියෙනවා. අද දවසේ මතක තියාගන්න, දිනේ ලියලා තියාගන්න කවිඳුව. ඒ ශක්තිය පොඩි තැනකින් මම දැක්කා. මේ වගේ ශ්‍රේෂ්ඨ ගායිකාවකට හරියට ඇස් දෙක දිහා බලාගෙන වචන දෙකක් කියන්න මටත් ටිකක් අමාරුයි. මං හිතන්නේ කවිඳුගේ අද දවසේ අර සර් කිව්වා වගේ අභියෝගවලට හරි විදියට උත්තර දෙන්න කවිඳු දන්නවා. ලොකු ගමනක් තියෙනවා. ජය වෙන්න ඕන. Thank you sir. නිරෝෂා, කවිඳු මං ඇත්තටම අපේ ගුරු පියාණන්ට මං ඉස්සෙල්ලා මගේ ගෞරවය සහ ආදරය පුද කරනවා. මේ වෙලාවේ දරුවෝ කියන්නේ
අපිට පාසලකදී හම්බ වෙන විවිධ වූ දරුවන් විවිධ අත්දැකීම් වලට ලක් වෙන දරුවන් ඉතින් ඔවුන්ව හඳුනා ගැනීමම ගුරුවරුන්ගේ එහෙමත් මං හිතන්නේ එහෙමත් ගුරුවරයෙක් තමයි ඇත්තටම එහෙම හඳුනා ගන්න පුළුවන්ගෙන දරුවෙක්ව හරි හැටි මං හිතන්නේ ඒ ගෞරවය ඔබතුමාට අනිවාර්යයෙන්ම මම මේ වෙලාවේ පුද කරනවා කවිඳු වගේ දරුවෙක්ව අද මේ කලාව කියන මාවතට යොමු කරලා ගායකෙක් හැටියට ඔහුට යමක් කරන්න මේ රටේ කලාකාරයෙක් හැටියට තමන්ගේ ආත්ම ශක්තියත් එක්ක ගොඩනැගෙන්න තෝතැන්න හදලා දුන්නට මම හිතනවා අද ඔබ මේ වේදිකාවේ ඒ ශක්තියත් එක්ක තමයි හිටියේ කවිඳු මම හිතනවා අනිවාර්යෙන් කවිඳු ඔබට ලොකු ගමනක් තියෙනවා මට එච්චරයි කියන්න තියෙන්නේ ඉතාම මිහිරි ලෙස ගායනා කරා මම ඉතාම ආදරය කරන ගීතයක් විශේෂයෙන්ම ඒ නිසාමද මම ඒ ගීතයට බොහොම සංවේදී වෙලා අහගෙන හිටියේ සහ ඔබ ඒ සංවේදීතාවය තවත් වැඩි කළා අනිවාර්යෙන් ඔබ ලොකු ගමනක් යනවා අනිවාර්යයෙන්ම ලොකු ගමනක් යනවා සුදී නිරෝෂා මේ රටට අත්‍යවශ්‍යම කරන්නේ නිසි මෙහෙවීම ගුරු පියාණනි ඔබ ඇතුළු සියලු ගුරු මව්වරුන්ට පියවරුන්ට අපේ ගෞරවය මේ රටේ දරුවන්ව නිසි මගට මෙහෙවනවට ඒ වගේම තමයි මේ හිරුස්සා වේදිකාව මෙහෙවන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබ නැතුව මට කිසි දිනක ඒ තනියෙන් කළ නොහැකි. ඉතින් මේ හිරුස්සා වේදිකාව මෙහෙවන්න #හිරුස්සා ටයිප් කරන ප්‍රථම විරාමයයි මේ. චිරා නිර්මාණේ මම හිරුස්ටා තරඟයට සහභාගී වෙන්නේ කොට්ටා ප්‍රදේශයේ සිට මම දැනට පෞද්ගලික ආයතනයක විද්‍යායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා මම අධ්‍යාපනය ලැබුවේ පණිපිරි ධර්මපාල විද්‍යාලයේ මගේ පියා තබ්ලා වාදකයෙක් ඒ වගේම මගේ මවටත් ගීත ගායනා කිරීමේ හැකියාව හොඳින්ම පිරලා තියෙනවා ඒක නිසා වෙන්න ඇති මං හිතන්නේ මටත් ගීත ගායනා කිරීමේ හැකියාව කුඩා කලින් ඉඳලම ඉතාමත් හොඳින් පිරලා තියෙනවා බලවන් ගලනා කඳුරලි පාමුලේ සවෙනිට මොනවයිද මුමුණ මගේ පවුලගත කලාවට ගොඩක් සම්බන්ධ පිරිසක් ඉන්න පවුලක් ඉතින් මගේ පවුලේ අයගෙන් මට ලැබෙන මඟ පෙන්වීම ඇත්තටම කියලා නිම කරන්න බෑ රුචිරා නිර්මාණි මගේ ඥාති දිනියක් වෙනවා අය ගේ ගායන හැකියාව මම කුඩා කාලේ සිටම මම වටහාගෙන හිටුණා. ඉතා මිහිරි ලෙස ගායනා කරන්න පුළුවන් ගායිකාවක් ඇය. සාඳ පහන් රැයේ මේ සාඳ මම ඉතන මේ හිරුස්සා තරගෙන් ඉදිරියට එයි කියලා මම එන්සල් දුවට මම සූපත් වෙනවා. නෙලවේ අනගාව නිසංසලයි සිටි රැගෙවිමි
චිරා ඔබට සංගීත පසුබිමක් තියෙනවා පියා තබ්ලා වාදන ශිල්පියෙක් මවට ඉතා හොඳින් ගීත ගායනා කරන්න පුළුවන් නමුත් මවට ඉදිරියට එන්න හැකියාව ලැබෙන්නේ නැහැ නමුත් අය ඔබ තුලින් ඇගේ සිහිනය සාක්ෂාත් කරන්න බලාපොරොත්තුෙන් තමයි ඔබව මේ හිරුස්සා වේදිකාවට ආශිර්වාද දෙමින් මේ හිරුස්සා වේදිකාවට ඔබව ගොඩනංවන්නේ නිරෝෂා රුචිරා මං ඇත්තටම මං හිතන්නේ වෙනම එකක් වෙනම ගායනයක් මං දැක්කේ ඔයාගෙන් ඇත්තටම ඒ හඬ ඔබගේ හඬ පෞරුෂය සහ ඔබේ පෞරුෂය සහ ඒ හඬට ඒ ගායනයත් එක්ක එකතු කරපු ඔබ ඔයාගේ අනන්‍යතාවයේ කොටස් ටික එතන රුචිරා කෙනෙක් හිටියා ඒක තමයි විශේෂත්වය මේක ඇන්ජලින් ගුණතිලක මහත්මිය සහ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරපු අපේ ප්‍රවීණ ශිල්පීන් දෙදෙනා ගායනා කරපු ගීතයක් සහ මේක හැමෝම මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ මේ රටේ. ඒ නිසා මේ වෙනම හැඩයක් මතු කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා ආගේ ගායනයට සහ ඉතාම හැඟුම් බරයි. වෙනම හඬක් තියෙනවා ඒ මම හිතන්නේ ඔබට යමක් අනිවාර්යයෙන්ම මේ ශාස්ත්‍රය තුල කරන්න පුළුවන්කම ලැබේවි. මොකද ඔබගේ කියන ඒ අනන්‍යතාවය ඔබ ගොඩනගන්න සෑහෙන උත්සාහ කරා ඒක සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. මම ස්තුතියි. බිලි ෆර්නැන්ඩෝ. අවෘචිර පාරම්පරික සංගීත උරුමය ගැන මම හැමතිස්සෙම කතා කරන හේතුව මොකද මමත් සංගීතමය පවුලකින් එන්නේ. එතකොට ඇත්තරම පොඩි කාලේ ඉඳන් ওই සංගීතය අහලා අම්බල තාත්තලකින් එන ඔය ලේවල එන සංගීතෙන් ගානාවක් ඉදිරිපත් කරන පුද්ගලයෙක්ගේ වෙන සාමාන්‍ය ගානයකයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස මම දැක්ක රුචිරා වගේ රයිට්. සෝ මම ගොඩාක් රසවින්දා. ඒ වගේම මම කියන්න කැමති මේ ස්ක්‍රීන් එකෙන් රුචිරාව දැක්කම මට හිතුණා මේ තමයි ලංකාවේ නියම ලස්සන ගැහැණු ළමෙක්ගේ රූපයක උදාහරණයක් කියලා මට හිතුණා. ඉතින් අනිවාර්යෙන් අර අපි කියනවා රියල් ශ්‍රී ලංකන් බියුටි කියලා. ඉතින් මට හිතුණා අනිවාර්යෙන් මේ වෝල් එක උඩයයි. මොකද ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ නියම මේ ශ්‍රී ලාංකික පෙනුම තියෙන මේ ගායිකාව ඉදිරියට අරන් යාවි කි. ඉතින් මම විශ් කරනවා ගුඩ් ලක්. එකත් එක්ක කියන්න ඕන සෙකන්ඩ් වර්ස් එකෙන් පස්සේ ඔයාට අමුතුකුණා මම හිතන්නේ පිච් එක චූට්ටක් අමතක වෙලා ගෙදර ගිහලා අහපම තේරෙයි. ඉතින් මම ඇත්තටම කියා දෙන්න ඕනේ නැහැ මොකද සංගීතය දන්න පුද්ගලෙක්. ඉතින් එතනින් එහාට ගිහිලා අන්තිමට කිය අන්තිම කොටසෙත් පිච්චින් ගිහිලා තිබ්බේ. ඉතින් ඒ ටික හදාගන්න ඕන. ජයෙන් ජය. ඔබට ලැබුණු ප්‍රතිශතය කීයද කියලා ඔබ දන්නවද? 83% ප්‍රතිශතයක් ඔබට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ලබා දෙනවා. සුදි. සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවි නිර්වචනය හිරුස්සා විත් ලයිෆ් බෝය් ඇන්ඩ් Samsung. ඔබගේ මවගේ සිහිනය සැබෑ කරන්න වෙරදරන ඔබට හිරුස්සා පවුලේ ආශිර්වාදය. මීළඟට ඔබේ තීරණයට නොබියව ගයන්නේ පවනි වන්දනා. පවනි වන්දනා. පවනි වන්දනා ගම කොහෙද?
පැපිලියාන. පැපිලියාන. මේ මොහොතේ වාට පුළුවන්ද මාව පැපිලියානට ගෙනියන්න? බෑ. හරි. හිරු පවුලේ අපි ඔයාව ගෙනියනවා පැපිලියානට සජීවීව. රුවන්. කොහොමද පැපිලියාන? උදිකෝ ඔබ කිව්වා හරි. පවණි වන්දනා. අද දවසේදී පැපිලියානෙන් බිහිවන ඒ තරඟකාරිය. පැපිලියානේ අද දවසේදී හිරුස්සා වේදිකාවට ගොඩවදින ඒ තරඟකාරිය. ඔබට දගන්න පුළුවන් අද දවසේදී පවණි වන්දනා වෙනුවෙන් ඇගේ ජයග්‍රහණයට සුබපතන, ඇගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බොහෝ පිරිසක් ඇගේ නිවසට ගොඩවැදිලා ඉන්නවා. අද දවසේදී පවණි කොහොමද හිරුස්සා වේදිකාව තුළ තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කරන්නේ? වීඩියෝ ප්‍රාකාර ඉහළට ඔසවන්නට අවශ්‍ය කරන 79 ප්‍රතිශතය ලබා ගන්න ඇය කොහොමද දක්ෂතාවය පෙන්නුම් කරන්නේ? ආදරණීය පියා ඉන්නවා හීන් දාඩිකුත් දාලා. බය වෙලා දින්නේ නෑ, බය නෑ. දැන් ඔන්න අද දුව හිරුස්ත්‍රා වේදිකාවේ දක්ෂතාවය පෙන්වන්න බලාගෙන ඉන්නවා. තාත්තා ගෙදර ඉඳන් සුබ පතන්න මුළු හදවතින්ම සූදානම්ින් ඉන්නවා. පුංචි වචනයක් කතා කරමු අපි. පවණි වන්දනා මගේ ලොකු දුව. පොඩි කාලේඳන්ම සංගීතයට ලැබී ඉස්කෝලේ දහම් පාසලේ හැම තරගකින්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම සංගීතයම තමයි ඇඟේ තියෙන්නේ. ඉතින් අපි ජය ප්‍රාර්ථනා කරනවා. ගැහෙන හදවතින් ඉන්නේ. මේ ගැහෙන හදවතින් ආදරණීය පියාගේ සුබපැතුම පවණිට ලැබෙනකොට පවණි ඔබට හැකියාවක් තිබෙන අද දවසේදී හිරුස්ත්‍රා වේදිකාව තුළ උපරිම දක්ෂතාවය පෙන්නුම් කරන්න යනුව 79 ප්‍රතිශතය ඉක්මවා ගිහිල්ලා වීඩියෝ ප්‍රාකාරය ඉහළට ඔසවලා ඉතිරි වට සඳහා අවශ්‍ය කරන පියවර තබන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ සුබපැතුම් එක්ක, ඒ ප්‍රාර්ථනාවන් එක්ක මේ ඔබට ඇහෙන්නේ ඔබේ ආදරණීයන්ගේ ඒ ආදරණීය ලෙන්ගතු ප්‍රාර්ථනා. සුදීර්වන් සුදී, ඔබ සියලු දෙනාටම. ඒ පවණිගේ ගමේ කට්ටිය රැස් වෙලා හිටියේ පවණිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතන්න. කෙනෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතන්නේ සංවේදී හදවත් ඇති මිනිසුන්. ඒ අපි දැක්කේ සංවේදී හදවත් ඇති මිනිසුන්. ඒ වගේම සංවේදී හදවත් ඇති ආදරණීය ප්‍රේක්ෂක ඔබ හිරුස්ටා ඇප් එක අතැතිව දැන් චෙක්ඉන් වෙන්න මේ පවණි වන්දනා. මම පවණි වන්දනා පෙරේරා. පැපිලියාන ප්‍රදේශයෙන් ඉඳලා තමයි තරගෙට සහභාගී වුණේ. පුංචි කාලේ ඉඳන්ම සංගීතය, නර්තනය වගේ විෂයන්ට ගොඩක් ආදරය කළා, ගොඩක් ආස කළා. සඳරෑට විදින් හේනේ කලුව බිඳ රන් කෙඳි සේම රන්වන් මිරිඟු ඉඹින. මම අද තැනක ඉන්නවා නම් ඒ මගේ අම්මා හින්දා. පවණි අපේ කලායතනයත් එක්ක එකතු වෙලා ටික කාලයක් සංගීතය හදාරනකොට, මේ විශාරද විභාගය සඳහා පෙනී සිටිනකොට මට හිතුණා පවණිගේ කටහඬ තුළ රාගධාරී සංගීතයේ වගේම තවත් සැඟවිච්ච දක්ෂතාවයක් මේ කටහඬේ සුවිශේෂත්වයක් තියෙනවායි කියලා. මේ ජීවනයේ මුළු සංසාරේ පොඩි කාලේ ඉඳන්ම ගෙදර දොරේ කටයුතු වලටයි හැම දෙයකටම ඉදිරිපත් වීමේ ගතියක් තිබුණා. හැමතින්ම දක්ෂකම් තියෙන මගේ දියණියට මේ තරගයේ ඉදිරියටම යන්න මම සුබ පතනවා. මගේ හැකියාව ඉදිරිපත් කරලා හිරුස්ත්‍රා වේදිකාවේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
ජයන් මීරංග ඔබ ගායනයටයි නර්තනයටයි දෙකටම අති දක්ෂයි කියලා අපි දන්නවා. ඔබ වැඩියෙන් කැමති ගායනයටද නර්තනයටද? දෙකටම කැමතියි. ඒ වුණාට ගායනයට තමයි ගොඩක්ම ප්‍රිය කරන්නේ. එහෙනම් ඊළඟ වටේට එනකොට නර්තනයත් එකතු කරලා ගායනය ඉදිරිපත් කරන සූදානම් වෙන්න ඔබට 80% ප්‍රතිශතයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ලබා දීලා තියෙනවා. මම ශිහාන් කියලා කිව්වේ අවසාන මොහොතේ ශිහාන්ගේ ප්‍රතිශතය නිසා විය යුතුයි. ඔබේ හිරුස්ටා සිහසුනේ බලාපොරොත්තුව මේ මොහොතේ ඉෂ්ට වුණේ. පවනිය සුභපතනවා මුලින්ම. ඒත් එක්කම හදවතට එකඟව කිව්වොත් මං අද තෝරා ගැනීමට කැමති නෑ. මම හිතනවා පවනිට හොඳ රේන්ජ් එකක සිං කරන්න පුළුවන්. හැබැයි මේ ඒකට සුදුසු තෝරා ගැනීම නෙමෙයි. වාසනාවන්තයි අද දවසේ ඊළඟ වටේට අඩිය තියන්න වාසනාව ලැබුණා. අපි ඊළඟට හරියට බුද්ධිමත්ව ගීත තෝරා ගනිමු. මොකද නැත්තම් මේ දකින හීනේ බොඳ වෙන්න එක තප්පරයක් ඇති. ඒ නිසා හැම තප්පරේම කල්පනාකාරීව මේ දිහා බලමු. මොකද මේක හරි ආදරණීය වටින දෙයක්. ඒ දේ තමයි අපි හඹාගෙන යන්නේ. ඒත් එක්ක පවණිය ඔයාගේ හඬ සහ ඔයාගේ මේ රුව මං හරි කැමතියි. මට ඒත් එක්ක පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා බිලීගෙන්. බිලි මට හිතෙනවා පවණිගේ මේ රුව නෙමෙයිද අපේ ලාංකීය හැඩය? මෙහෙමයි, අපි එකිනෙක කෙනාගේ රසස්වාදය නැත්නම් ටේස්ට් එක වෙනස්නේ. හැබැයි දකින්න විදිය වෙනස්. ඉතින් මට සිතුම් පැතුම් වෙනස්, සිතුවිලි වෙනස්. ඔව්, ඉතින් මට හිතෙනවා නියම ලාංකික රූපයේ තියෙන්නේ රුචිරට කියලා. ඉතින් ශිහන්ට එහෙම හිතෙනවා නම් මමත් එකඟ වෙනවා ඉතින්. දැන් මං කියන්න මොකක් හරි මං ඇත්තටම ගත්තොත් පවණිගේ මේ තෝරා ගැනීමට කැමති ශිහාන්. මොකද මේ ගීතය මම දන්නවා මේ ආදර මොකක් හරි ඉතා ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි ගීතයක් සහ මේක උරේෂත් ගායනා කළා තියෙනවා, කුෂානි සඳර ඒකත් ගායනා කළා අපේ ශිල්පිනියන් දෙදෙනා. එතකොට මේ ගීතේ ලොකු පරාසයක් පෙන්වන්න පුළුවන්. ගායන පරාසයක් තුළ ඇය ගායන කළ ඉතා පහළ ස්වරස්ථාන වලින් පටන් අරගෙන ඉතාම ඉහළ ස්වරස්ථාන කරා ගමන් කරන ගීතයක්. එතකොට ඇය තෝරාගෙන තියෙන්නේ ඇයගේ ගායනයේ හැකියාව උපරිමෙන්ම පෙන්වන්න පුළුවන් ගීතයක්. ඒ ගීතේ අඩුපාඩු නොවුනා නෙමෙයි. ඒ කියන්නේ මට සමහර තැන්වලදී තේරුණා ඔබ ටිකක් කෑ ගහනවා වැඩි, පාලනයකින් තොරව ඔබගේ හඬ බොහොම දැඩිව එනවා මේ මයික් එකට කියලා. නමුත් ඔබගේ තෝරා ගැනීම ගැන මම පොඩ්ඩක්වත් කනගාටු වෙන්නේ නැහැ. එකම දේ, ඔබ ඒක මීටත් වඩා හොඳට ගායනා කරන්න තව හැඟීම් ටිකක් එකතු වුණා නම් හොඳයි. හැබැයි ඔබගේ ඉරියව්වල, ඔබගේ රූපය සහ ඔබගේ ඉරියව්වල හැඟීම 100%ක් තිබ්බා. ඒ තිබ්බ අපිට දකින්න රූපේ තිබ්බ හැඟීම් ටික ගීතයට එකතු වුණා නම්, ඒ ගීතයට ඒ ජීවය ලබා දුන්නා නම් මීට වඩා අනිවාර්යෙන් සාර්ථකයි. මීට වඩා ඔබ ප්‍රතිශතයක් අරගෙන තමයි අද ඉදිරියට යන්නේ. මට 80% කියන ප්‍රතිශතය ආවේ අර මං කියපු දේවල් එක්ක වෙන්න ඇති කියලා මම හිතන්නේ. ඒක එහෙම නොවෙන්න පුළුවන්. නමුත් පවනි ඉතාම මිහිරට ගායනා කරා කියලා තමයි කියන්න තියෙන්නේ මට. බොහොම ස්තුතියි. මම නම් නිරෝෂත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ අද වෙනම එකක් වෙන්න. හැබැයි මම ශිහන් කිව්ව දෙයත් එක්ක මම එකඟ වෙනවා. ඒ ඇවිල්ලා මියුසිකල් පැත්ත, මේ සොංග් චොයිස් එක. ගීතය ඇත්තරම හොඳ තේරා ගැනීමක් කියන්නේ නිරෝෂ කිව්වාගේ මේකේ හොඳ තෝරා ගැනීමක් කිව්වාගේ මේකේ ලොකු පරාසයක තියෙන ගීතයක්. හැබැයි මම හිතන විදිහට අපිට ගයන්න පුළුවන් ගීත තියෙනවා, ගයන්න බැරි ගීත තියෙනවා. ඒ හින්දා ඒකයි ශිහනුත් කිව්වේ තව පොඩ්ඩක් හිතන්න කියලා. ඉතින් මෙතන එක්ස්පර්ට්ස්ලා 3 දෙනෙක් ඉන්නේ, කෝණ 3කින් දෙයක් බලන නිසා ඉතින් මේ කෝණ 3ම ඔයාට දැන් ඔයාට දැනගන්න ලැබෙනවා. ඉතින්
තවත් ගොඩක් හිතලා ඉදිරියට තෝරගන්න ගීත. මොකද ඔබ ගෙදර ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක රිවයින් කරලා අහනකොට තේරෙයි කොච්චර පිචින් ප්‍රශ්න තිබ්බද කියලා. රයිට්? හැබැයි ඔයා සැබෑ සැබෑ දක්ෂෙක් නේ මං කියන්නේ. සෝරි. ඔබට ගායනා කරන්න පුළුවන්. ඔබට ගායනා කරන්න තව ඉදිරියට තව පුහුණු වීම කරලා තව හොඳ ගායනාවක් කරන්න කියලා මං ජය ප්‍රාර්ථනා කරනවා. සුදි බිලි ෆර්නැන්ඩෝ #hirusta type කරලා අපට Twitter පණිවිඩයක් කියවනවා. මම අර නිතරම කියනවා වගේ ලංකාවේ දේශ සීමාවෙන් එපිට සිට අබුඩාබි නුවර සිට දුමින්ග විජේරත්න #hirusta type කරලා මිනිස්සුන්ට සංගීතය සමග සංවේදී වෙන්න අවස්ථාව දුන් හිරුට ප්‍රණාමය, සැබෑ සංගීතයේ සජීවීව දුන් හිරුට ජය. ශිහාන් ඔබ අතිවිශිෂ්ටයි කියලා දුමින්ග විජේරත්න ට්විටර් පණිවිඩයක් කියවලා තියෙනවා. ශ්‍යාන් මීරංග කිව්ව දෙයටත් බිලි ෆර්නැන්ඩෝ කිව්ව දෙයටත් වෙනස් දෙයක් කියන්න මං කැමතියි. මම විශ්වාස කරනවා නියම ශ්‍රී ලාංකීය කාන්තා රූපය නිරෝෂා විරාජිනී ලාලිත්‍යා කියලා මේ සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්සා විත් ලයිෆ් බෝය් ඇන්ඩ් සැම්සන්. රියලිටි ශ්‍රී ලාංකික රියලිටි ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි වයස් සීමාවකින් තොරව දක්ෂතාවය පෙරටු කරගෙන තරගකරුවන් රැසක් එකම වේදිකාවක ගීත ගායනා කරන්නේ. ඒ වගේම ඔබත් මමත් ප්‍රථම වතාවට තමයි මෙවැනි අත්දැකීමක් රසවිඳින්නේ. ඒ තරම්ම හිරුස්සා අපි සියලු දෙනාම භාග්‍යවතුන් බවට පත් කර හමාරයි. ඉතින් මේ තමා පිච්චමලින් සුවඳවත් වූ මවු සෙනෙහස. ඔබේ තීරණයට නොබියව ගයන මේ පිච්චමල් ගායක කණ්ඩායම. පිච්චමල් කණ්ඩායම අපි පිච්චමල් කණ්ඩායමේ 5 දිනක් ඉන්නවා. සංගීත පන්ති වලට අපි ගිහිල්ලා නැහැ කවදාවත්. මේ විශ්‍රාම්ප්‍රියෙන් ඉන්න කාලේ පොඩි නිකම් විනෝදයට වගේ මේකට ඉදිරිපත් වුණා. දැන් හිරුනාලිකාවෙන් කරන මේ කාර්යය බොහොම උතුම් දෙයක්. මොකද සදා සමය ගත කරන අපි වගේ අයට මේවට කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. අපි තේරෙන්න කියලා ටිකක් ප්‍රාර්ථනා කරනවා. තේරුණොත් අපිට මනාප ලැබිලා අපි ඉදිරියට යන්න අපේ බලාපොරොත්තුන් ඉන්නවා. ඕලු නෙළුම් නෙවිය රඟලා කිකිනි හඬන වලා නගලා ඕලු නෙළුම් නෙවිය රඟලා. දැන් අපි ප්‍රාර්ථනා කළාවා ඒ සීමා බෝධිනාංශයේ ඉදිරිපිටදී අපේ පිච්චමල් කණ්ඩායම මේ හිරුස්සා තරඟයෙන් ඉදිරියට ගිහිල්ලා අපිට යම්කිසි ස්ථානයකට යන්න ලැබේවා කියලා අපිත් ඉතින් ප්‍රාර්ථනාවකුත් කළා තමයි දැන් ආවේ. මින්ගේ රිය ගොවි ජනපදයේ සංගීතය මද නල මුසුවේ. මේ කාලේ හුඟක් ගිහිල්ලා තව පොඩි කාලේ අපිට තියෙන්නේ ඒකේ විනෝදයන අපි ඉතින්.
අම්මාවරුන් වෙනුවෙන් අම්මාවරුන් වෙනුවෙන් මුළු රටටම ආමන්ත්‍රණය කරනකොට සියලු දූපුතුන් අම්මාවරුන් වෙනුවෙන් මේ ප්‍රතිශතය ලබා දුන්නේ ඒ ආදරණීය දූවරුන්ට පුතුන්ට අපේ ප්‍රණාමය මව් සෙනෙහස අඳුනන දුවේ පුතේ ඔබට අපේ ප්‍රණාමය මේ තමයි මුළු ලෝකෙටම දරුවන් දායාද කරන මව් සෙනෙහස. ඒ වගේම මේ තමයි සංගීත ලෝකයට දරුවන් දායාද කරන මව් සෙනෙහස. මම මේ වේදිකාවේ ඉඳගෙන සිටගෙන සිටින්නේත් මගේ මවගේ ආශිර්වාදයෙන්. ඒ වගේම තමා ශිහාන් මිහිරංග, නිරෝෂා විරාජිනි, බිලි ෆර්නෑන්ඩෝත් ආදරණීය මව් සෙනෙහස නිසාවෙන්මයි මේ වේදිකාවේ අද මේ හිටගෙන සිටින්නේ. බිලි ෆර්නෑන්ඩෝ, ඔව් ඇත්තටම කියනවා නම් මම මගේ වෝට් එක ඉස්සෙල්ලාම දෙනවා නැගිටලා. මොකද හේතුව මමත් මගේ අම්මට ගොඩක් ආදරෙයි. අම්ම දැන් නැහැ. ඉතින් මේ අම්මලව දැක්කම මයිතන මේ ලංකාවේ ඉන්න මවුරුන් සියලු දෙනාම රිප්‍රසන්ට් කරලා මේ ස්ටේජ් එකේ හිටගත්තා කියලා තමයි මට හිතුනේ. ඉතින් ඒ වගේම ගීතයත් සෑහෙන මට්ටමින් ගායනා කරා. ඉතින් මගේ හදවත එකපාරටම වෙන තැනකට යනවා දැනුත් කතා ආරංචියට කමාරුවෙන්. ඉතින් මව වෙනුවෙන් තමා මම මගේ වෝට් එක දෙන්නේ. ඉතින් ඉතාමත් ආදරෙන් කියනවා තැන්ක් යූ වෙරි මච් මේ දේ කරාට, ඇවිල්ලා මේ අභියෝගය අරගෙන ඇවිල්ලා මේ ස්ටේජ් එක ඇවිල්ලා මේම ගීත ගායනා කරා. මොකද මගේ අම්මත් සිංකරා. ඉතින් එයාව හිරු ස්ටයික දැක ගන්න හම්බුනේ නැහැ. හැබැයි මේ අම්මලා පස්සේ නවා දැක ගන්න ලැබිච්ච එක මට ලොකු භාගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් all the best. Thank you sir. Thank you. ශිහාන් මීරංග උද්දික, අපේ රටේ අපි අම්මලා තාත්තලා දරුවෝ හදලා ලොකු මහත් කරලා කසාද බන්දලා දීලා ඊට පස්සේ සමහර දරුවොත් හිතනවා, සමහර අම්මලා තාත්තලාත් හිතනවා දැන් අපේ ජීවිතේ අපි ගෙවල ඉවරයි, දැන් අපි අදහන ආගමක් දිහා දෙවියෝ දිහා නැත්තම් යන්න තියෙන තැනකට දෙයක් කරගන්න. හැබැයි එහෙම හිතන අපි මේ හුස්ම නවතිනකන් අතින් අල්ලගෙන ආදරය කරන, හුස්ම නවතිනකන් ජීවිතේ විඳින ලෝක දිහා බලලා හූල් වෙනවා. ඇයි අපිට බැරි? අපිට පුළුවන්. මම හිතනවා අද මේ අම්මලා මගේ අම්මටත් මගේ තාත්තටත් සහ අපි හැමෝටම ඉන්න අපේ අම්මලා තාත්තලා අපිත් අම්මලා තාත්තලා අපි හැමෝටම ජීවිතේ මේ හුස්ම නවතිනකම්ම ජීවිතේ විඳින්න පුළුවන් හැම තප්පරයක් ගානෙම කියන ඒ දේ අද පෙන්නුවා. ඉතින් ඒක ලොකු දෙයක් ලාංකික අපිට. අපිට මේක නුහුරුයි. ඉතින් මං හිතනවා මේ පටන් ගැම්ම ඉදිරිය ගොඩක් සුබ වෙයි. දෙවි පිහිටයි. නිරෝෂා විරාජිනි, ඇත්තටම මට යමක් කියන්න ඕනේ. මගේ අම්මත්
හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක් අම්මා අපේ රටේ නාට්‍ය කණ්ඩායම් වල ප්‍රේමසිරි කේමදාසයන් යටතේ සංගීතය හදාරලා තියෙනවා ඔහු යටතේ ගීත ගායනා කරලා තියෙනවා නමුත් ඇය ඔබ තුන්දෙනාට පස් දෙනාටම වඩා ගොඩක් ලාබාලයි නමුත් ඇය දැන් මගෙත් එක්ක කිසිම වැඩසටහනකටවත් එන්න කැමති නැහැ මොකද ඇයට ගීත ගායනා කරන්න කියයි කියලා අකමැති කමට කියන්නේ බයට කැමති නැහැ ඇය දැන් ගීත ගායනා කරන්න හැබැයි ඔබ පස් දෙනා මව්වරුන් හැටියට මේ රටේ ලොකු පූර්වාදර්ශයක් සපයනවා අපේ සියලුම මව්වරුන්ට සහ ඔවුන්ට ඉගිලෙන අත්අඩු ලබා දුන්නා කියලා තමයි මම දකින්නේ අද දවසේ මේ අපිට අත්අඩු ලැබිලා තියෙන අපිට ඉගිලෙන ඇයි කවුද තහනම් කරන්නේ කියලා තමයි මට කියන්න තියෙන මොකද ඔබ පස් දෙනාද ලොකුම ලොකු පූර්වාදර්ශයක් සපයවුවා ඒ සියලුම අපේ ලාංකික මව්වරුන්ට ඉතින් සියලුම මව්වරු වෙනුවෙන් ඔබ වෙනුවෙනුත් මගේ ආදරය ගෞරවය මේ වෙලාවේ පුද කරන්න කැමතියි අපි හැමදාම සතුටින් ජීවත් වෙමු thank you බොහොම ස්තුතියි සුති ආදරණීය අම්මලගෙන් මං පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි සිරිපාදේ සමනල කන්ද පෙනේ සිරිපාදේ වන්දනාමාන කරනවා පිච්චමල් පූජාවට එකතු වෙනවා ඒත් එක්කම ඇයි මේ හිරුස්සා වේදිකාවට ඇවිල්ලා මෙහෙම ගයන්න ඕනේ කියලා හිතුනේ අපි ජීවිතේ ගොඩාක් දුර දැන් ඇවිල්ලා තියෙනවා තව ටික කාලේ අපිට ජීවිතේ ගත කරන්න තියෙන්නේ අපි නිකන් හිතුවා අපි සැඟවිච්ච දක්ෂකමක් මේ හිරුආචරයෙන් අපි එළියට ගත්තා ඒකට බොහොම පිං සිද්ධ වෙනවා අපි සැඟවිලා යන්න ගිය කට්ටියක් අපි නිතර වන්දනා ගමන් යනවා ඒ වෙන් පුහුණුවක් මිසක් අපි සංගීත අදාරලා නැහැ ඉතින් හිරු ආචර බොහොම පිං සිද්ධ වෙනවා දෙමා මේ වැඩිහිටි ඉන්න අය මේ වගේ සැඟවිලා ඉන්නේ නැතුව දක්ෂකම් එළියට ගන්න ඉදිරිපත් වෙන්න කියලා අපි මේ වැඩිහිටියන්ගෙන් ඉල්ලනවා හොඳයි අම්මේ නිරෝෂා කිව්වා වගේ ඒ ආදර්ශය මුළු රටටම දුන්න මේ ආදරණීය මව්වරුන්ට අපේ හදවතින්ම අපේ ප්‍රණාමය තව තවත් මේ හිරුස්සා වේදිකාවට දක්ෂයින් බිහි කරන මව්වරණී ඔබට අපේ ප්‍රණාමය ආදරය ගෞරවය සදාකාලිව අප තුල තියෙනවා ඉතින් #ටයිප් කරලා Instagram පණිවිඩයක් කියවනවා මදු සිරිවර්ධන ඇත්තමයි මෙයාලගේ මූණේ තියෙන සතුටම වටිනවා හදවතින්ම සුබ පතනවා තව තව ඉදිරියට යන්න කියලා ආදරෙයි හිරු අද මේ මොහොතේ අපේ හිරුස්සා වැඩසටහන සියලුම ශ්‍රී ලාංකික මව්වරුන්ට උපහාරයක්සේ අපි පුද කිරීමට කැමතියි මේ හිරුස්සා වේදිකාවේ ඔබ වෙනුවෙන් ගයන මීළඟ දක්ෂයා ඉසුරු ලක්මාල් මම ඉසුරු ලක්මාල් ඇත්තටම හිරුස්සා තරඟාවට මම ඉදිරිපත් වෙන්නේ කෑගල්ලින්න කෑගලු මහා විද්‍යාලය තමයි මගේ පාසල පාසලේ 9 වසරේදී තමයි මට බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිය විශාරද උපාධිය ලබා ගන්න හැකියාව ලැබුණේ විකසිත බත කමලේ මම දරුවෝ 7 දෙනෙක් ඉන්නවා බාලම් පුතා තමයි ඉසුරු එයා චූටිම කාලේ නම් කවි ගායනා කෙරුවා ඊට පස්සේ එක වසරේදී එයා දහම් පාසලේ ලොකු උත්සවයකදී රණින් සින්දුවක් කිව්වා එදා තමයි අපි ඔක්කොමල දැනගත්ත මුළු ගම්ම දැනගත්ත එයා සින්දු කියන්න පුළුවන් කියලා ඉරිෂ්ඨායකට මගේ මල්ලි ඉදිරිපත් වෙන එක ගැන ගොඩක් සතුටුයි මොකද අපි පවුලේ ඔක්කොලා බලන් ඉන්නවා එයා මේ තරඟයෙන් ඉදිරියට ගිහිලා ජයග්‍රහණය කරයි කියලා දිවි ආශා ගැඹුරින් ගැඹුරේ ලය හිම්සන මගේ වයිෆ් තමයි මේ තරඟවලට මම ඉදිරිපත් කරේ මොකද යාට ලොකු ආසාවක් තිබ්බා මාව රටේ ලොකු ජනප්‍රිය පුද්ගලෙක් විදිහට දකින්න මොකද එයා මගේ පෞද්ගලිකවම ආසා මගේ කටහඬට ඔබ මා නෙතගේ රැඳුනා මගේ එකම බලාපොරොත්තුව මේ හැමෝගෙම බලාපොරොත්තු ඉටුකරන මේ තරඟාවලිය ඉස්සරහට මෙන්න Thank you.
ඉසුරු ලක්මාල් 83ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ඔබට ලැබෙනවා සුදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකීනි මම කැමති නිරෝෂා විරාජිනීට කතා කරන්න ඉසුරු ආදරය ගැන කතා කරන්න ගියොත් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න අපි අවුරුදු 15 දී අවුරුදු 25 දී අවුරුදු 35 දී 45 දී එහෙම කිව්වොත් අපි අවුරුදු 85 දී මේ ගීතේ ගායනා කරනකොට පණ්ඩිත අමරදේවයන්ට අවුරුදු 85ක් විතර ඇති. ඔහු කතා කරෙත් අර අපි අවුරුදු 15 දී බින්ද ආදරය ගැනම තමයි. හැබැයි වෙන විදිහකට. ඒ වෙනකොට ඔහු ඒ ගායනා කරපු ගී පද රචනාව තුළ ඒ හැඟීම තුළ ඔහුගේ හඬ තුළ තිබ්බේ අපි මෙතෙක් අවුරුදු 80 ගානක් ඔහුගේ ජීවිතයේ අත්විඳ වේදනාවන් ආදරය නිසා විඳ දේවල් විඳවපු දේවල් ඒ සියලු දේවල් එක්ක තමයි ඔහු මේ ගීතය ගායනා කරේ. ඒකේ ඒ ගීතේ ඒ තරම්ම හදවතට දැනෙන්නේ ඒ නිසා. ඇත්තටම මේ ගීතය තෝරා ගැනීම ගැන මම හරි ඔබට සුබ පතනවා සහ මම කැමතිම ගීතයක්. හැබැයි ඉතින් මම හිතනවා
මීට වඩා මේ ගීතයත් එක්ක ජීවත් වෙන්න තිබ්බා කියලා. මොකද ගීතයක් ගායනා කරනවා කියලා කියන්නේ නිකම්ම නිකන් ගීතණුවක් අපිට ලැබුණා අපි ඒ ගීතේ ස්වර ටික ගායනා කිරීමම නෙමෙයි. ඒ ගීතය තුළ ජීවත් වෙනුනේ ඒ ඒ ඒ එතුමන්ලා මේ ගීතවලින් කියන්න හදන ආදරය, අපිට මේ ජීවිතයට මේ අපිට දැනෙන ආදරය, ඒ සෙනෙහස, ඒ සියලු දේවල් අපිට ඒ ගීතයේ ජීවත් වුණොත් විතරයි අපිට ප්‍රේක්ෂකයාට ලබා දෙන්න පුළුවන්. මං හිතනවා ඉසුරු ඒ තැන තව ටිකක් එකතු කරගන්න ඕන දෙයක් ඔබගේ ගායනයට. ඔබට හොඳ හඬක් තියෙනවා, ඉතාම ගාම්භීර හඬක් තියෙනවා. ඒ ඒ හඬට තව හැඟීම එකතු වුණා නම් ඔබ ජීවත් ඒ ගීතේ නළුවා බවට පත් වුණා නම් අනිවාර්යෙන් මේ ගීතේ මීට වඩා සාර්ථක ලෙස ඔබෙන් ගායනා කෙරේවි. කෙසේ නමුත් මං හිතනවා ප්‍රේක්ෂකයා ඔබට ආදරය කරා, සහ අපි තුන්දෙනා හිතුවා ඔබට යමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි තුන්දෙනාගේ කැමැත්ත අන්තිම මොහොතේ හරි ඔබට ලබා දෙන්න උත්සාහ කරා, ලබා දුන්නා. මං හිතනවා ඉදිරියේදී ඔබ මීට වඩා හදවතින් ගායනා කරයි කියලා. මේ හදවතට දැනෙන ගීත ගායනා කරන හිරුස්ටා වේදිකාවයි යථාර්ථවාදී ටෙලිවිෂන් මවන ඉන්ද්‍රජාලිකයා ගෙනෙන හිරු ටීවී වෙතින් හිරුස්ටා. කල්ලාර මං තරමල්ල ප්‍රදේශ ජීවත් වෙනවා. මම ගිරවන පාසල වන්නේ මොතරමල්ල ජාතික පාසල. තිලිනවා මට මුණ ගැහුනේ ගොඩක් චූටි කාලේ. මම දැන ඉස්කෝලේ භක්ති ගීත සංගයක් තිබ්බා. මම මෙයාව ගෙන්න ගත්තා භක්ති ගීතයක් ගායනා කරන්න. ඇත්තටම එදා හරි ලස්සනට මේ චූටි ළමයා භක්ති ගීතය ගායනා කරා. දම ලොකු මාසාවක් තිබ්බා ගායන දරුවක් වෙන්න. ඒකට අම්මගේ තාත්තගෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ මහත්තයාට හොඳට සිං කරන්න පුළුවන්. මං හිතන්නේ මගේ මහත්තයාගේ හැකියාව තමයි මගේ පුතාට ගිහිලා තියෙන්නේ. දුර පෙනෙන තනිතලා අනුරාද. දරුවා හොඳ ගමනක් යනවා. විද්‍යාලයක් හැටියට ඔහුගේ සංගීත ජීවිතේ සාර්ථක වෙන්න සුපතන හදවතින්ම. ජනප්‍රියතරුවක් වෙන්න මම ඔයාට සුබ පතනවා. ඔයා එතෙන්ට එන්න ඕන පුතේ. මා ඒක මගේ ආසාව. ගිරිතුල් හමු වේ ඔබ
ඒ දරුවන්ව සිහසුනේ තනන්න මවක් තරම් වේදනාව විඳින වෙහෙසෙන වෙන කිසිවෙකුත් නෑ නිරෝෂා. ඉතින් සාධාරණ සමාජයක් ගොඩ නගන්න මාතෘත්වයේ තරම් ප්‍රබල දෙයක් තවත් මේ ලෝකේ නෑ. ඇත්තරම කියනවා නම් මෞකිරි තමයි ලෝකය හැඩ කරන්නේ. විද්‍යාව කොච්චර දියුණු වුණත් මෞකිරට සමාන කිසිම දෙයක් මේ ලෝකේ නෑ. ඒ තරම් වටින කිසි දෙයක් මේ ලෝකේ නෑ නිරෝෂා. මට අම්මගේ මූණ දිහා බලන් ඉන්නකොට මට හිතුණා මොන තරම් ආවේගයක් ඇද්ද ඇය තුළ මගේ දරුවාව කොහොම හරි ඉදිරියට අරින්න ඕනේ, මේ වීඩියෝ ප්‍රාකාරය උඩට ඉහළට යන්න ඕනේ කියලා ප්‍රාර්ථනාව. ඇය ඒක ඇය තුළින්ම තමයි මම දැක්කේ. මොකද මම මුළු ගීතය පුරාවටම ඇය දෙස තමයි බලාගෙන හිටියේ. ඇත්තටම හරි වාසනාවන්තයි පුතේ මේ වගේ අම්මා කෙනෙක් ඔබට ඉන්න එක. මගේ අම්මත් මේ විදිහටම වේදනාවෙන් සහ සතුටෙන් සහ පීඩණයෙන් ඉන්නේ නැති මං මගේ ජීවිතේ හරි අරමුණක් කරා ගමන් කරනකම්. මම හිතනවා ඇය අද ඉතාම සතුට වෙනවා ඇති. මම හිතනවා ඔබගේ අම්මා ඔබගේ යුතුකම දරුවන් හැටියට අපේ යුතුකම ඔබගේ යුතුකම මගේ ඔබගේ අම්මා මගේ අම්මාගේ ප්‍රාර්ථනාව සහ ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීම කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද ඔවුන් හැමෝම දකින්න කැමති අපි හොඳ පුරවැසියන් වෙලා හොඳ ආදර්ශමත් ජීවිත ගත කරන ඉතාම හොඳ තැන්වල ජීවත් වෙන ඉතාම සතුටින් ජීවත් වෙන පුද්ගලයෝ හැටියට මනුස්සකමත් එකතු කරගෙන සංවේදීකමත් එකතු කරගෙන ඒ දේවල් නැතිව ජීවත් වෙන්න බෑ. මං පුතාගෙන් ඉල්ලන්නේ තුන් දෙනාගෙන් ඉල්ලන්නේ අම්මගේ සියලු අම්මාවරුන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න. ඉතින් මේ හිරුස්ටා පවුල විශාලයි. හිරුස්ටා වේදිකාව ඉතාම සංවේදී. මම නැවත නැවතත් කියන්නේ මාතෘත්වයට අපි සැමදා උපහාර දක්වමු. මේ සූදානම් වෙන්නේ සමු ගැනීමකට නොවේ, නැවත හමුවීමට මුල පිරීමටයි. කිරිතුල් හමුවේ ඔබ පෙවූ කිරිවල
වූ